අයිබෝවන් කාලින්න ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය රත්මලාන පරමදම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ සිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන ජන්මදිනය අදයි අදට යෙදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ යලිත් ඉහළට සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළොත් සංචරණ සීමා පැනවීමට ජනපතිට යෝජනා කරනවා PHI සංගමය කියයි ජර්මනියේ සිවවන කොවිඩ් රැල්ලක අවධානමක් අමාත්‍යංශ සහ ආයතන කිහිපයක නෛතික රාමු වෙනස් කරමින් නව ගැසට් පත්‍රයක්. දැන් දේශීය පුවත්. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඉල්පෝදා සිට අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ රත්මලාන පරම ධම්මචේතියේ පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම තුන්බේ ජටිලයෙන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඉල් පුරපසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේද අදවන් ඉල් පුරපසළොස්වක පොහෝ දිනකයි. ඉල්පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව මෙවර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අප ඔබ වෙත ගෙන එන්නේ රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. ආචාර්ය පූජ්‍ය මායිටිපේ විමලසාර හිමියන් පිරිස අෂ්ටාංග සීලයේ පිහිටුවීමෙන් අනතුරුව උදෑසන සම්බුද්ධ පූජාව පැවැත්තුණා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි පූජ්‍ය පුසලී චන්දිම හිමියන් පැවැත්වූ ධර්ම දේශනාව උදැසන 7ට ආරම්භ වුණා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගෝ කියන විදිහට මේ ලෝකේ යම්පිසි කෙනෙකුට අධ්‍යාත්මිකව සාර්ථක වෙනවා නම් ඒ වගේම लौकिक पैत्न सार्थक एक नाम वेदगात्म दे तमय तमंगे मनसतुल यहापत कुशल सितिविल हेमनता शुभवादी आकल्प शुभवादी बलाप्रोत्तु हेम मोहतकम अपे मनसतुल अतिकर गोत्तमय अपे जीवित यहापत कर गन्नट वासनावंत कर गन्नट पुलुवंकम लभेन කෙටි සඳහම් හමු ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු ආගමික වැඩසටහන් රසක් අද පිරිවරු කාලයේ ඔබට සමීප කරවන්නට අප කටයුතු කළා. අද පස්වරුවේ ඉල් පොහෝ දිනයට සමගාමීව ආගමික වැඩසටහන් රසක් ඔබ වෙත ගෙනින්නට අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව දිවයින පුරා විහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. බෞද්ධ සදහැවතුන් රැසක් සෞඛ්‍ය ආරක්ෂිතව විහෙර විහාරවලට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුහරයට පත්ව දෙවන පදවි ප්‍රාප්තිය අදට යෙදී තිබෙනවා. ලෝක ඉතිහාසයේ දරුණුතම අවධියට සමස්ත ලෝකයේම මුහුණ දෙමින් සිටින මොහොතක එතුමා ශ්‍රී ලංකා මාතෘභූමිය නිවැරදි දිශානතියකට ගෙන යාම සඳහා දැවැන්ත ක්‍රියාදාමයක නිරතව සිටිනවා. කෘතහස්ත දේශපාලන පවුලකින් පැවතෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 30 වසරකට ආසන්න කුරිරු යුද්ධය නිමා කිරීමේ සටනට පෙරමුණගත් එවකට ජනාධිපති දුරේ හෙබ වූ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් දෙමින් මෙරට ආරක්ෂක ලේකම් තනතුර හොබවනු ලැබුවා. තනතුරකට පමණක් ආරක්ෂක ලේකම් දුරේ සීමා නොකරමින් යුද බිමට පණ පොවමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉටු කළ සේවය ඉතා විශාලයි.
1949 වර්ෂයේ ජූනි 20 වන දින මාතර දිස්ත්‍රික්කයේ පලාටුවේහි උපන් ගෝඨාභය රාජපක්ෂ මහතා හම්බන්තොට වීරකැටිය ග්‍රාමයේ තුල හැදී වැඩුණා. එතුමා සිය මූලික හා ද්විතීක අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. 1971 අප්‍රේල් මාස 26 වනදා කැඩට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවයට පිවිසෙන ඒ මහතා 1972 මැයි මාස 25 වනදා දෙවන ලුතිරන් වරයෙකු ලෙස සිය රාජකාරි ආරම්භ කළා. 1983 දී ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ ඒ මහතා ඊට පෙර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් සිය සේවාව ලබා දී තිබෙනවා. 20 වසරක හමුදා දිවිය තුලදී මෙරට ජනාධිපතිවරුන් තිදෙනෙකු අතින් නිර්භීතභාවය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට එතුමා සමත් වන්නේ සිය අභීත බව සහ මනා විනය ප්‍රකට කරවමින්. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තනතුරු රැසක් මෙහෙබ වූ ඒ මහතා 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ලැබූ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ආරක්ෂක ලේකම්වරයා ලෙස තීරීපත් වුණා. එම වකවානුවේදී රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයක් හමුවේ නොසැලුණු ගෝඨාභය රාජපක්ෂ මහතා 2009 වසරේදී මෙරටින් කොටි ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට පෙරමුණගෙන කටයුතු කළා. 2019 වසරේ අගෝස්තු මාස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණ සටන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මෙරට ජනතාව දැඩි උද්දාමයට ලක් කරන කාරණාවක් බවට පත් වුණා. 2019 වසරේ නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරණ සටනේදී ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තීරීපත් වන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකි වුණා. 2019 වසරේ නොවැම්බර් 18 වනදා ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් අභියසදී ජනාධිපතිවරයා වශයෙන් සියදුරේ දියුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. සමස්ත ලෝකයේම කනපිට පෙරළමින් ආර්ථිකයට මරු පහරක් එල්ල කළ කොවිඩ් වසංගතය හමුවේ රාජ්‍ය පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවනවා. එම අභියෝගයටද සාර්ථකව මුහුණ දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කොවිඩ් එන්නත් කරන වැඩසටහන හරහා කොවිඩ් වසංගතය පාලනයට විශාල මෙහෙවරක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් ආර්ථික අභියෝග තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඉතිරිව පවතිනවා. රසායනික පොහොර තහනම පනවමින් කාබනික කෘෂිකර්මාන්තයට මුල් තැන දෙමින් මෙරට වගා කටයුතු සිදු කිරීමට මෙතෙක් කිසිදු රජයක් නොගත් පියවරක් ගන්න ලැබීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුරකාලය තුළ කැපී පෙනෙන තීරණයක් බවට පත් වුණා. මෙරට සමාජ ආර්ථික තත්වයන් තවදුරටත් නංවාලමින් රට නව මාවත කරා ගෙන යාමට අද දිනේදී දෙවන পদවි ප්‍රාප්තිය සමරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපද සුබ පැතුම් එක් කර සිටිනවා. ආසියාවේ පරිණතම දේශපාලන නායකයා අද 76 වන උපන් දිනය සමරනවා. ඒ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සියත අපතබන උපන් දින සටහනයි මේ. රුහුණු ගෙරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ යුවළට දාව මහින්ද රාජපක්ෂ මහතා උපත ලැබුවා. 1970 දී දේශපාලනයට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ ලාබාලතම මන්ත්‍රීවරයායි. පාර්ලිමේන්තුවට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 24යි. ආසියාවේ කෘතහස්ත පරිණතම දේශපාලන නායකත්වය ඔහුගේ බව දෙස් විදෙස් පිළිගැනීමයි. දෙවරක් විධායක ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා සිවරක් අගමැති ධුරය හොබවා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන කාලයන් තුලගත් බොහෝ තීන්දු තීරණ මෙරට නිවැරදි දේශපාලන දිශාවක් කරා ගෙන ගිය බව අවිවාදාත්මකයි. කොළඹ නීති විද්‍යාලයෙන් උපාධිය ලැබූ එතුමා සිය තරුණ කාලයේ සිටම සටන්කාමී නිර්භීත චරිතයක් වූ බව ඉතිහාසය සාක්ෂි දරනවා. 1994 දී මෙරට කම්කරු අමාත්‍යවරයා ලෙසත් අනතුරුව දීවර හා ජලජ ඇමති ධුරයක් දැරූ එතුමා 2001 දී විපක්ෂ නායකයා ලෙස සිය දේශපාලන වගකීම කර
අධිකරට ගත්තා. එදා සිට අද දක්වා ඔහු තරම් ජනමූල නායකයෙකු ජනතාව හා ළඟින් බැඳුණු දේශපාලනඥයෙකු නැති බව අවිවාදාත්මකයි. එතුමාගේ දේශපාලන ජීවිතය තුළ මෙන්ම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තුළ රන් අකුරින් ලියවුණු වර්ෂය වනුවේ 2009යි. දශක 3ක් මෙරට වෙලාගත් බිහිසුණු ත්‍රස්තවාදය පරාජය කරන්නට එදා මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළා. ඒ අනුව දෙස් විදෙස් සියලු විරුද්ධ බලවේග මැඩ පවත්වමින් ඔහු කුරිරු ත්‍රස්තවාදය හා සටන ආරම්භ කොට මව්බිම බේරා ගැනීමට සමත් වූවා. ශ්‍රී ලාංකීය මව්බිම පවතින තාක් ඒ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට සදා හිමි වනු ඇතී. රටටම සාපයක් වූ යුද්ධය අවසන් කළා වගේම ශ්‍රී ලංකාව ආර්ථික පුනර්ජීවනයක් කරා ගෙන යාමටත් මහින්ද රාජපක්ෂ මහතා අද නායකත්වයේ ලබා දෙමින් සිටිනවා. ඔහුගේම එක කුස උපන් සහෝදරයා අද ජනාධිපති ධුරය දරන අතර ලෝක ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට සමස්ත ලෝකෙම මුහුණ දෙමින් සිටින අවස්ථාවක්. එවන් මොහොතක මෙරට නිවැරදි දිශානතියට ගෙන යාම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී අභීත නායකත්වය රටට අවැසි බව බොහෝ මැදිස්ත්‍ව විචාරකයන් අද දවසේ සිය ලිපි හා විවිධ සටහන් නොසේ පවසා තිබෙනවා. අගමැතිතුමනි, ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක්. එළමෙන උත්සව සමයත් සමග ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළේ නැත්නම් යලි සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. ඊයේ දින කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ මරණ 23ක් වාර්තා වුණා. තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 728ක්. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනයේදී. මිය ගිය පුද්ගලින් අතරට කාන්තාවන් 10 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 13 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14057 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ තහවුරු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 728 දෙනෙකුද ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 553,722ක් ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වීත් වෙනවා. මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනය සඳහා යොමු කරන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. මේ අතර එළමෙන උත්සව සමයත් සමග ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළේ නැත්නම් සංචින්න සීමා පැනවීමට ජනාධිපතිවරයාට යෝජනා කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. දිවයින පුරා COVID-19 රෝගීන්ගේ යම් වැඩිවීමක් පෙන්වනවා. අහඹු PCR පරීක්ෂණ කළොත් තවත් මීට වැඩි රෝගීන් සංඛ්‍යාවක් පෙන්වන්න පුළුවන්. ඉදිරි මාස කීපයේ ප්‍රතිශක්තිකරණ ආවරණය අයින් වුණොත් මරණ සංඛ්‍යාව වුණත් ඉහළ යන්න පුළුවන්. අපිට පූර්වාදර්ශ තියෙනවා කොහොමද අපි සෞඛ්‍ය උපදෙස් පිළිනොපදමින් අනවශ්‍ය මහජන ඒකරාශී වුණොත් කොහොමද අපිට රෝගීන් වැඩි වෙන්නේ කියලා. ඒක පූර්වාදර්ශයක් කරගෙන අපි මේ එළඹෙන නත්තල් උත්සව සමයේ කටයුතු කළ යුතුයි. එහෙම නොකරන බව නිරීක්ෂණය වුණොත් විශේෂයෙන් ජනාධිපතිතුමා ඇතුළු කාර්යසාධක බලකායට අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා යම් තරමක සංචරණ සීමා පනවලා බලෙන් හෝ ඒ තත්ත්වයට මහජනතාව යොමු කරන්න කියලා. ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තියෙන්නේ මේ රෝගීන් වාර්තා වෙන පුංචි ඒකක ටික හඳුනාගෙන මර්ධනය කරන වැඩපිළිවෙලක් ගෙනියන්න කියලා. විශේෂයෙන්ම අපි ආසල්වල විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලන මේ පිළිබඳ විමසිලිමත් වෙන උණක් එක්ක එම්බිරිස්සාවක් ඇසක් එක්ක දරුවෙක් ඉන්නවන කරුණාකරලා දෙමව්පියෝ ගෙනලා දෙමව්පියන්ට බාර දෙන්න. ඒ වගේම දෙමව්පියන්ගෙන් උත් ඉල්ලනවා උණ තියනවනම් කැස එම්බිරිස්සාව තියනවනම් දරුවව ගෙදර නවත්ත ගන්න. සමහර විට ඒක කොවිඩ් වල රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන විමසිලිමත්ව කටයුතු කරන්න. ඕනෑම අවස්ථාවක දරුවෙක් මේ රෝගයට ගොදුරු වීමේ හැකියාව තිබෙනවා. එම නිසා සමහර විට නැවත පාසල් පටන් ගැනීම සමගව දරුවන් යම්කිසි පාසල් වලින් කොරෝනා රෝග සහිත තත්ත්ව දරුවන් අඳුනා ගැනීම හැකියාව තිබෙනවා. නමුත් එහිදී එම දරුවෙක්ගෙන් තවත් දරුවෙකුට මේ රෝගය විශාල වශයෙන් පැතිරීම හෝ එමගින් නැවත පාසල් ආශ්‍රිතව පොකුරු බිහිවීමේ හැකියාව ඉතාම අවමයි. ලෝකයේ සිදු කළ තියෙන පරීක්ෂණ සහ යුනිසෙෆ් සංවිධානයේ මේ සම්බන්ධ ලබා දීලා තියෙන නිර්දේශ වලින් පැහැදිලිව සඳහන් වෙනවා දරුවෙක්ගෙන් තවත් දරුවෙකුට රෝගය පැතිරීම හැකියාව තාම අඩුයි කියලා. එළමෙන නත්තල් සමයේ ඇමරිකාවේ තවදුරටත් කොවිඩ් රෝගීන් වැඩිවීමේ අවධානමක් පවතින බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. ජර්මනියේ සිවුවන කොවිඩ් රැල්ලක අවධානමක් ඇති බවයි චාන්සලර් ඇන්ජලා මර්කර් පවසන්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් සීමා අද රාත්‍රියේ සිට ලිහිල් කිරීමට සූදානම් වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය.
ලබන මාසයේ නත්තල් සමය උදා වීමට නියමිතව තිබෙනවා. උත්සව සමයේ ආරම්භයත් සමග පවුල් සමග එකතු වී සාද පැවැත්වීමට ඇමරිකානුවන් සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයෙන් දිනකට තවමත් කොවිඩ් රෝගීන් 80,000කට වැඩි පිරිසක් වාර්තා වෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ කාලය තුල සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන ලෙසයි. කොවිඩ් එන්නතද අනිවාර්යෙන් ලබා ගත යුතු අතර සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ නත්තල් සමයේ කොවිඩ් තත්ත්වය කුමන අතට හැරේද යන්න තවම අනාවැකි පළ කළ නොහැකි බවයි. ජර්මනියේ සිව්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසනවා. ප්‍රාදේශීය නායකින් සමග අර්බුදකාරී රැස්වීමකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. ඊයේ දිනට පමණක් ජර්මනියෙන් ආසාදිතයින් 52,000කට වැඩි පිරිසක් වාර්තා වුණා. ඔස්ට්‍රේලියාව කොවිඩ් වසංගතය හමුවේ බරපතල ලෙස පීඩාවට පත් වූ රටක්. පසුගිය දිනවල ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබුණා. මේ හේතුවෙන් වික්ටෝරියාවට දැඩි ලෙස කොවිඩ් සීමා පැනවීමටයි එරට රජය තීරණය කළේ. අද රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම එන්නත් කළ පුද්ගලයන් සඳහා තවදුරටත් කොවිඩ් සීමා ලිහිල් කිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත් කරන අනුපාතය 90%ට ළඟා වීමට නියමිතයි. මේ නිසා ප්‍රාන්තයේ පුරා පනවා තිබූ කොවිඩ් සීමා අද රාත්‍රියේ සිට ලිහිල් කරන බව අගමැති ඩැනියෙල් ඇන්ඩ්‍රූස් පවසනවා. අමාත්‍යාංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව කැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලය ජාතික ප්‍රමුඛතා වැඩසටහන ශීර්ෂයේ යටතේ වන ආයතනික හා නෛතික රාමුවයි එහි පළමු සංශෝධන යටතේ දක්වා ඇත්තේ. ඒ යටතේ ආයතන 13ක් යටතේ ක්‍රියාත්මක කළ යුතු නීති සහ අනපනත් දෙකක් දක්වා තිබෙනවා. මීට අමතරව රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශීර්ෂයේ යටතේ වන ආයතනික හා නෛතික රාමුවද සංශෝධනය කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන්. මුදල් අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපෙවුම් රාජ්‍ය අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යන ශීර්ෂයන් යටතේ වන ආයතනික හා නෛතික රාමුවද සංශෝධනයට ලක් කර තිබෙනවා. අනුරාධපුර ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරු මධ්‍යස්ථානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වී තිබෙනවා. ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් පවත්වාගෙන යනු ලබන අනුරාධපුර ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථානය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. උතුරුමැද පළාත තුල මධ්‍යස්ථාන 35කදී ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා. අනුරාධපුර ඔයාමඩුව සේනානායක මාවත පදවිය මහඉලුප්පල්ලම එප්පාවල සහ තලාවපීටි මධ්‍යස්ථාන 6කදී පොහොර ඇසුරුම් කර කමර්ෂල් පොහොර සමාගමට ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඉදිරි මහකන්‍ය සඳහා පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට ඉදම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා නිෂ්පාදිත පොහොරවල තත්ත්වයද විමර්ශනයට ලක් කළා. මෙම අවස්ථාවට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දැනුමෙන් සපිරි ලොවක් කරා යන ගමනේ ප්‍රධානම අංශය තමයි අධ්‍යාපනය. මේ අධ්‍යාපනය තමයි රටක ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනය. ගිය වර්ෂයේදී අධ්‍යාපනයට අපි රුපියල් බිලියන 126.5 වෙන් කළා තිබුණේ. හැබැයි මේ වසංගත තත්ත්වයත් එක්ක විශ්වවිද්‍යාල පද්ධතිය වහලා තියෙද්දී පාසල් පද්ධතිය නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙද්දී අධ්‍යාපනයට වෙන් කළ දින මුදලෙන් රුපියල් බිලියන 6 වැඩි වෙලා තියෙන්නේ. අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට ඉල්ලීමක් තිබුණා අධ්‍යාපනයට දලදේශීය නිෂ්පාදනය 106ක්වත් තව වශයෙන් වෙන් කළ යුතුයි කියලා. හැබැයි වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් කරන ආයවැයනොත් අධ්‍යාපනයේ 106ක් වෙන් වෙලා නැහැ. නිසා ආණ්ඩුවට පැහැදිලිව දැඩිව මතක් කරලා කියනවා ඉදිරි සාකච්ඡාවට වලදී අධ්‍යාපනයේ 106ක් වෙන් කළ යුතුයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ නාවික රාජ්‍ය අමාත්‍ය කලිඩ් චෞත්‍රි මහතා සමග පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී නාවික ක්ෂේත්‍රයේ වැඩිදුර සහයෝගිතාවය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මඩකලපුව නගරයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලෙවිකල ව්‍යාපාරික ස්ථාන 16ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබෙනවා. එහිදී ආහාර වර්ග කිලෝ 100ක ප්‍රමාණයක් ඔවුන් බාරයට ගැනුණා. ඒ සම්බන්ධයෙන් ව්‍යාපාරිකෙන් සිව් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. අතිපූජ්‍ය හීනටියන ධම්මදස්සී නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර කඨින පුණ්‍ය කර්මයේ කඨින චීවරය හීනටියන පොත්ගුල් විහාර දායක සභාවේ ක්‍රියාකාරී සමාජිකයෙකු වන ප්‍රීමා සමාගමේ සන්නාම කළමනාකරු දිනේෂ් විමලචන්ද්‍ර මහතාගේ නිවසින් වැඩම කර තිබෙනවා. එම පොහොතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.